මෙදිනවල ජපානයේ සංචාරයක නිරතව සිටින ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එරට ජනහමුවකට සහභාගී වුණා. එහිදී ජනතාව නැගූ ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා. දැන් මේගොල්ලෝ කරන වැරදිවලට වැරදි කරපු දේවල් මොකද කියන්නේ? අපිට කිසිදු පුද්ගලයෙක්ගෙන් පළිගැනීමේ චේතනාවක් නැහැ. ඒ කිසි කෙනෙක් එක්කමට පෞද්ගලික අරෝවක් නැහැ. විසඳගන්න නඩුවක් තියෙනවා. අද අපේ රට මේ තරම් දුප්පත් භාවයට පත් වෙන්න මේ රටේ මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපිට බලපාලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ පහුගියදා කිව්වා මංගාව තියෙන්නේ හිස් ෆයිල් වල තොරතුරු ඔහු ගාව තියෙන්නේ කියලා. මං කියන කතාව. රනිල් වික්‍රමසිංහට මම කියන්නේ මා සතුව තිබෙන ෆයිල් වල තිය සීළු තොරතුරු තියෙනවා. ඒ විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහගේ ෆයිල් දෙකකුත් මංගාව තියෙනවා. එනිසා අනිවාර්යෙන් පරීක්ෂණ කරනවා, නීති අමුට ගෙන යනවා, පවරගත හැකි හැම දීපලක්ම පවරගන්න. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ අපරාධ පිළිබඳවද පරීක්ෂණ කොට නිසි පරිදි ඒ අය අධිකරණ හමුවට පමුණුවනවා. පාස්කු දවසේ බෝම්බ ප්‍රහාරයෙන් තුවල දෙන්නයි මහත්යයි මිය ගිහින් තුවාල ලැබලා ඉතුරු වෙච්ච අවාසනාවන්ත අම්මා කෙනෙක්. මං විශ්වාස කරනවා ඵලය ලබා ගැනීම සඳහා කරපු ප්‍රහාරයක් කියලා. මේ පරීක්ෂණවල निराකරණය කරගත යුතු තැන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තොරතුරු දිහා බලපුවම පේනවා සමීප කෙනෙක් තමයි මේ තොරතුරු දෙන්නේ කියලා. මේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු දුන්නේ කවුද කියලා හොයන්න ඕනේ. ඒක වැදගත්. රට ඇතුලේ සිදුවන ඕනෑම පිපිරීමක් වළක්වා ගැනීම සඳහා ඉන්න කණ්ඩායම් ප්‍රහාරයේ සැලසුම් කරගු වෙනවනම් ඒ රට හැමදාම අනාරක්ෂිතයි. ප්‍රහාරය සිද්ධ වෙනවනම් ඒ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා ඉන්න කණ්ඩායම් ප්‍රහාරයේ සැලසුම් කරගු වෙනවනම් හෙටත් අපේ රට අනාරක්ෂිතයි. එනිසා මේක කාලයේ වැලිතලා විසින් හෝ ඉතිහාසයේ විසින් හෝ කඳුළු හලලා හෝ කෙලවර කරගැනීමට කිසිසේත් මිට දෙනු දී යුතුයි. එනිසා අපි ඔබට සහතිකයක් දෙන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කරතේ මේකේ අග මුල අපි විසඳලා දෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.